ර්මසන ටු්‍රතමින් තිසරණ සහිත පංචසීලේ සමාදන්ෙන්ට නමස්කාරකන් තුන්නතාව නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුූ වරහතුව සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරණංගච්චහාමි බුද්ධං සරණංගච්ඡාමී දම්ම saරangaචමි දmbang saangaczaමි සgang saරangaczaමි සgang sarangaczaමි Duතිපි බුද්hang saරangaචමි Duතිi බුදhang saangaczaමි දුතිි දම්ම saරangaචමි Duti ammpi daang sarenangga cami Duti hammpi sanggang sarenangga cahami Duti hammpi sanggang sarenangga cami Ta ammpi buddang sarenangga cahami Ta ammpi Budang sarenangga cami Ta hammpi damang sarenangga cahami Tatmpi dambang sarangacaami Tatmpi sanggang sarangacaami Tatambi sanggang saranggajaami Sargameneng sampunang ama banti පනatiපතාවරමනීසිකා padadang samadhiami පානාධිපාතා වේරමණී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානාවේරමණී සික්කාපදන් සමාධයාමී අදින්නාදාානා වේරමණී සික්කාපදන් සමාධයාමී කාමේ සුමිච්චාචාරාවේරමණී සික්කහාපදන් සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේරමණී සික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමණී සික්කහාපදන් සමාධයාමි මුසාවාදාාවේරමණී සික්කාපදන් සමාධයාමි ස්ුරාමීරය මජ්ජපමා දට්ඨානාවේරමනී සික්කාාපදන් සමාධයාමී ස්ුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමනී සික්කාපදන් සමාධයාමී තිසරණේන සද්ධින් පංචසීලං දම්මන් සාතුකං සුරක්කි තංකත්වාපමාදේන සම්පාදයේ තබබන් ආමබන්තයේ සමන්තා චක්කවාලේ සුුවත්‍රගච්චන්තුදීවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දම්මසවනකාලෝ අයం පදංතා දම්මසවනකාලු අයං පදංතා සම්ම සවනකාලු වයං ගදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉදභික්කවේ බික්කෝ කායකායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමාවිනය ලෝක අභේච්චා දෝමනසන්ති සද්ධාපති සම්පන්න පන්නත්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරග්ඩෝනේ. ඒ සඳහා අපි නිබඳව නිරතුරුව හෝම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන්න ඕන. ඒක සැපස කරන්න පුළුවන් දෙයක් නෙවෙේ. ඇයි අපේ හිත ඒකට එහෙම ලොකු කැමැත්තක් නැහැ. අපිට දැනෙන්නේ මේ ලෝකයේ සැපතියෙන්න්නේ ඇහැට පේන රූප කණට හැන සබ්ද නාසේර දැන ගන්ධ දිවර දයන රස සරිර් දැයන පහස වනසට දැනෙන ආදරේ වගේ දේවල් වල තමයි මේ ලෝක සතුර තියන්න කියලා. ඉතින් ඔය දේවල් වලින් ලැබෙන කැමති දේවල් දැකීමෙන් ඇසීමෙන් නාසේට දැනෙන ගඳ සුවලින් එතකොට දිවර දැන රසිෙන් ආහාර ආදියෙන් ඔය පහසෙන් සහ කර් දෑන පහසයෙන් සහ මනසට දැන ආදරේ වැනි දේවල් වලින් සතුටු වෙන්ඩ අපේ හිත හැම්වෙලයේ මුත්සාහ කරනවා. හැම වෙලයේ මුත්සාහ කරනවා. මිනිස්සු රන්්ඩුවෙනවා. රන්්ඩු වෙන්න තෝවටමයි. මිනිස්සු නොයෙකු තාකාරයේ කපටි උපක්‍රමයෝදෝනෝ. අනිත් අඇව වේගෙන් යටපත් කරලා තමන්ගේ දේවල් එකතුකරගන්ඩ නොයෙකු තාකාරය දේවල් කරනවා තමන්ගේ ලාභයන් සඳහා කියලා ඔය කරන්න තෝයි ටිකටමයි. ඇහට කණට නාසයට දිවට සරිරයට මනසට කියෙන ඉන්ද්‍රියන්වලට කැමැති දේවල් පෙන්නලා අස්සවලා වින්දනය කරවලා හිත සතුටු කරගන්න. පුදුමයක් එක පැත්තකින් බලනොකොට මුණ ජීවිත කාලෙම අරමුණත් ඒක. ඒ සඳහා ඕන දෙවල් එකතු කර ගැනීම. ඔය ටිකවක්වත් අපිට තේරෙන්නේ නැ වෙලාවට කොච්චර හිතුවත් ඒ හෙමයි කියලා අපි ඒ දෙවල් පසු පස හබාගෙන 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 යන්නේ අප සිත. අපේ හිත අපිට කියනවා ඒ දෙවල් එකදිකට එකදිකට කරන්න කියලා. එහෙම නෙකෙරුවත් දුකට පත්වනවා කවුරුත් කැමති නෑ දුකෙෙන් ඉන්ඩ කවුරුත් කැමති නෑ දුකෙන් ඉන්ට කායික දුකොල්ට කැමතිත් නෑ මානසික දුකොල්ට කැමතිෙත් නෑ ඒකන්ද මොකද කරන්නේ ඒ දුක් නැති කරගණඩ ලොකු සටනක ඉන්නවා.කායට දුක් ඇතිවෙනකොට අපි ඉක්මනින් ඉරියව් මාරු කරලා කයේ දුක් නැති කරගන්නවා. සරිරේ කොහේ හරි තැනක නලියෑමක් කැසීමක් වෙනවන ඉක්මට අපි නලියලා නැතන් කසලා ඒක දරාගන්නඇතුව දුක නැති කරගන්න. හිඟට ඉඳදගෙන ඉන්න ඉරියව්වේ මාරුණනන් අපිට නැගිටලා ැගිට්ලයින් නිරියාවව මාරුණං ඉඳගෙන ඉරියව් මාරු කර කර ඇවිදලා නෙදියලා ඒ කායිකව දැනන්න දුක් නැති කරගන්න. එහෙම කරතමයි උපන් දවසිේදගේ ඒකමත් අපිට තේරෙන්නේ අපි උපන්දවසේදල උපන්දවසටත් ඉස්සෙල්ල මවගර්බේ. ඉන්ද්‍රියන් පහළවෙච්ච දවසේදල කරන්නේ අන්න ඒ දුක් නැතිකරගන්න වේ මනුස්සලෝගේ ලැබිලතියෙන සරීරරි හැටියහෙම. හම්බෙලතියන එකගේ හැට දුක්හදනවා ඉතිං අපි කොහො මහරිරලා බේරි 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 දුක් නැතිකරගෙන ඉන්දමයි ස්ර. ඒ වගේමයි පින්වත්නේ හිතත්. හිතත් අපිට දුක් ඇති කරවනවා ඒ දුක් නැතිකරගඩ අපි එකඒ කිව කරනවා ඒ ඔොක්කොම කරන්න අපි දන්න හැටියට හොදර හිතල බැලුවොත් ඒ එක තේරෙනවා හැම දේම සිද්ධ කරන්නේ අපිට තේරෙන හැටියට අපි දන්න හැටියට තමයි මේ සතුට ඇතිකර ගැනීමේ වැඩ පිළියල් තියෙන්නේ ඒක හොදර තේ හොන්දට කල්පනා කළ ැලූත් හොඳ තේරෙනවා අපි ලොකු ගැටලුවක ඉන්න බව මොහොතකට හිතන්ඩ මේ ජීවිතය ගෙවනකොට අපේ පින්නත්න්නේ අපිට කොච්චරණං අමාරුකං තියෙනවද කියලා මේ මානසිකව ඇතිෙන දුක් නැතිකර ගැනීම සඳහා. කවු හරි බැන්නත් අපට දුකයි. කැමති දේවල් නොලැබනොත් විශේසේම තුකයි. ජරාවට පත්වෙනකොට ඒත් දුකයි. පයිසටයනකොටඩෙන්ඩ.්‍යාදිට පත්වනොට නොයකුත් ලෙටරෝ ගැදනකොට දුකයි. ප්‍රියන්ගෙන් වෙන් වෙන කොට දුකයි අපියන්හා ඉන්නකොට දුකයි කැමැතිදේ නොලැබෙනකොට කෙටියීම කරෙන මොනව හරි කැමතියක් නොලැබෙනවන දුකයි. ඉති ඒහෙද මේවත් එක්ක ලොකූ සටනක තමයි ඉන්නේ යමක් වෙනස් වෙනකොට ඒ වෙනස්වෙන දේවල් ගැන අපිට ලොකු පීඩනයක් තියෙනවා ඉතින් ඒවා හදාගණ් අපි ලොකු උත්සාහය ගනිමින් හැමවිලේ උත්සාහරන ඒ හදාගන්න ඒවා හදනකොට හදාගන්නඩ පුළුවන් වුණොත් තයම් ප්‍රමාණයකට සතුටහිතට හැමෝම් බලනවා තමන්ගේ වටේට මං කැමති දේවල් මංකැමති විදිහට මං කැමති වෙලාවට මම කැමති ආකාරයට වටේපිටේ තියෙනවනං ඔක්කොමටික අන මගේ හිත සතුටුයි. එහෙම නැත්තං ලොකු දුකකට පත් වෙනවා. ඉතිං ඔය ඔක්කෝම හරිගිහිලා සතුටෙන් හිටිය දවස් දවසක් ගත්තොත්. උදේ දං හැන්දෑවෙනකං ගත්තොත්. එහෙම සතුටෙන්ම ඉන්න අවස්ථා. අඩුද වැඩිද ඔක්කොම තියන්න න එකක් හරි නැතුුණු අප හෙතර දුකයි පවුල දහදෙනෙක්ක වවන නම දෙනෙක් ඇවිල එක් කන එකකා නැත අපිදු කෙන්නවා. එතකොට කැමති කට්ටිය දහදනෙක් ඉඳලා ඒකෙන් නමයක්ම ඇවිල්ලා එකක් නැත්තන් දුකට පත් වෙනවා. ඒවගේ තමයි අප ජිවිත එකක් හරි නැතිවුුණොත් දුකයි. එහම් බලකොට උදෑ හස්සනකිඳම් හැන්දෑවෙනකං අපි සටන් කරන්නේ සතුට වෙනයි. හැම දේම කරන්න. මාසයක් ගත්තොත් ඒ බුල මාසෙම සටන් කරන්න සතුට වෙනුවෙන් අවුරුද්දක් මුළු ජීවිත කාලේ පුංචි කාලය දං අද වෙනකං ගත්තොත් සතුටුවෙන්ඩ එක එකක් උපක්ක්‍රම යොදමින් ඉන්නවා ඒවා සාරාංස කරලා ගත්තොත් හොඳර තේරෙනවා ඇහැට කැමති කනට කැමති නාසයට කැ දවට කැමති සරිදයට කැමති හිතට කැමති දේවල් එකතු කරගෙන ඒ දේවල් දැක දැක අස අසා විඳවිඳ මේ හිත සතුටු කරගන්න හිතේ සත්තුට කියන ධර්මතාවයි උපද්දවන්ඩ උපක්ක්‍රම තම යර හරියටම ගින්දර උපද්දවඩ දර ඕනේ වායුුව ඕනේ ඒ වගේ උස්නත්වය ඕන ඒ ඔක්කොම එකතු වෙච්චහම ගිනි උපදිනෝ එකට කෙන ඉපදීමක් එකගැ හටගන්න එහෙමයි. එතකොට අන්න ඒ වගේ අපිට හැකියාවක් තියෙනවා නම් තේරුම් ගන්්ඩ සතුට කියන එක උපදින්ද ඕන කරන දේවල් වගේ අත්තියනවා. සතුරටකිෙනෙක් උපදින්ට ඕන කරන දේවල් වගේ අතියෙනවා අන්නයි ඕන කරන දෙේවල් තමයි කැමැති දේවල් දැකීම කැමති දේවල් අස්සවන්ඩෝන පෙන්නවණ්ඩෝනේ, අග්‍රහණකරවන්්ඩෝනේ රසවිඳව්ඩෝනෙ ලබද න තුර හිත සතුට ආදර වැනි දෙවල් ලබාදෙන් න සටුවේ හිති අපි ජීවිත කාලෙම ඒ හෝය හොයහොය එකතු කරර එකතු කර පෙන්න්න නවා පෙන්න්න පෙන්න්න සතුට හද 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 හදහද දෙනවා. හැබැයි ඒ ඔක්කෝම කරන් බෑර එකතු කර කර පෙන්න්නන්ඩයනය ඔක්කොම් වෙනස්සෙනවා. අපේම කියල මගේම කියලා හදාගන්න ගොඩා දෙවල් වීගෙන් වෙනස්වා ඒ හිඳ දුතුකර පත් දෙනවා. වෙනස්සෙනකට ඒ හදන්්ඩන නැවතනැවත. හරි චුට්ටක්හර වෙනස්ෙනවාගේ තේරුුණොත් ඉක් මට එක හදාග්ඩ එක ඒකු පක්කම යොදඩ න ඒවා නැවත නැවත හදන්ඩ ගිහමදුකයි තියෙන දේවල් වෙනස් වෙනපුරදුකයි ඉති ඒවට හරියට මහන්සිුවෙන්ට වෙනවා හා තිබ්බගණන්ඩ හැදුව කියන්නපු හැදුවත් ආයසරයක් වෙනස්වෙනපුට අයුදුකයි ඒකහින්දා කාරණා තුනකින් අප යුතුකට පත්වෙනවා එකක් තමයි යාගන්ට බැරිහිද වෙනස්සයන කොට දුකයි වෙනස්සෙනව නැවත හදන්ඩ ගියාාම දුකයි හදපුව නැවත වෙනස්සෙනකොට ආය දුකයි හිති ඒහින්ද මේ ජීවිතය අපි මේ ලැබිලාතියෙන හැම එකකම අන්නේ වෙනස්ෙන සවභාාවයතින හින්දා අපි ගොඩක් දුකෙන් ඉට සිද්ධවෙලාතිෙන සතුට හොයාග යන අපිට මේ ජීවිතයේ ලැබිල තියෙන දේවල් හැම දෙයක්ම වෙනස්සෙන හින්දා අපට ගොඩාක් දුකෙන් ඉන්ඩ වෙලාතිෙන සතුට හොයා යන අපිට ද දසනි ද හැඳ වැනකම් බැලුවොත්තේ අපි වැඩිපුර ඉන්නේ සතුටෙන්නේ වැඩිපුර ඉන්න දුගේේ ද නුවන තියෙන මිනිස්සු කල්පනා කරනවා හොඳයි අපේ ජීවිතල්ට අරමුණ තියනව එක කරමුණ තියෙනවා ම මෙන්න මේ වගේ කෙනෙක් ව්ඩෝන ම මේ වගේ තැනකට අන්්ඩෝන මේ වගේ අරමුණක් මගේ ජීවිතය මට මැරෙන්ඩ කලින් කරගණ්ඩෝන දේ මෙන්න මේ දේ කියලා අරමුණක් තියෙනවා හැබැයි නුවන තියෙන මිනිස්සු ඒ අරමුණ පරිපූර්ණද කිය බන්න. ඒ අරමුණට ගියොත් මට ස්තීර සතුටකින් ඉන්ට පුළුවන්ද. කිය බලන්ඩ ඕනද නැද්ද. නුවන තියෙනවනම් ඒ අරමුණ සාර්ථක අරමුණක් වෙන්නේ පැහැදිලිබම ඉතා පැහැදිලිවම සතුටෙගේ අරමුණ ඉන්ට පුළුවන්න? විතරයි. ලෞකිකව කොච්චර බලය හොයාගත්තත් කොච්චර ධනය හොයා ගත්ත්. දනවන්ත බලවන්ත මිනිස්සු කිසිීම වෙලාවක සන්තෝසයම ඉන්නව කෙළ එක එනම් වෙනත් පාරක්තියනවද කියලා හොයන්ඩුවන්. මේ ක්‍රමයටට ගියොත් යන්ට තියන ලොකුම දේ තමයි ලොකු බලවතෙක් කියලා ලොකු දනවත එෙක් වෙන එක. මම් බලාපොත්වන හළම ඉලක්කයට ගියත් මට රූප ශද්ද ගන්දරස ස්පර්ශ හොයන්ට වෙනවා. දනවන්ත බලවන්තු වනා මේ හොයන්ට ලේසි නමුත් ධනවන්ත බලවන්තුනා කෙලා අපි අපිට කැමතියි අපිත් එක් එකම ඒ කියන විදිර මින්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට අනිතක ජරාවට පත්චෙනක නවත්තන්ටත් බැ අසන පැහැනක නවත්න්නට බැදැන් දනවන්ත ලවන්ත කීපද ලෝක බලවත්තු ලෝක ඉහළම දනවත්තු කොලු නවසංගතති සමහර එමැල් ලගිය. ඒන්ද ඒව නවත්තන්ටත් දෑ ප්‍රියන්ගෙන් වෙන්වීමම් අප්‍රියන්හාහ එක්වීම් නවත්තන්ටත් දැ ඒති ඔයගේ ජීවිතය දුකට පත්තනයක හෙමනවත්තන්නට බෑ ඒක දැනගත් නවනති මසු කල්පනාල බල ඉහල ිලක්කේට ම බලා පොරත්තු හල ිලක්කටිකු රමකදන්නේ. බලපහාම අර්තේරෙනවා එතන ස්තිර වෙසදුම නෙවේ කියලා. එතකොට මොකද කරන්නේ හොය නවා වෙන මොනහරි යෙනවද කියලා. වෙන මුහරි ක්‍රමයක්ත්ති නොද කියර මේකෙහි කලකිරෙන තවක් කතාවත්තියෙනවා අපි වගේම අපි පාවිච්චි කරන උපක්ක්‍රම පාවිච්චි කරලා තමයි. තිරිසංගත සත්තු සතුට හොයන්නේ. අපේ ගෙදර ඉන්න පුංචි බලු පැටිියක්ින් වන බලන් අරගෙන එයා සතුට හොයන්නේ එයාගේ හැට පිය අය පෙන නෝ. ඉද ප්‍රිය අය පිටි පස්සේ ඒගේ දුනයර් ම ප්‍රියයිඉන්නං එයා මයිලඟට වෙලයිනවා. ප්‍රිය සබ්ද එයාට ප්‍රිය ගන්ධ එයාට රස එයාට ප්‍රිය ස්පර්ෂ වගේ ආදරේ ව දෙවල් ොට තයක් ඇැමති. එයාටත් අපි වගේ මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරන්න සතුට හොයෙන වැඩිියිලක් එයත් කරනවා. ඉන්දියන් භාවිතා කරලා සතුට හොයෙන වැඩපිඩි වෙලාකු එයත් කරනවා. එකම දේ අන්තිවැඩ වලකොට හොයන දේවල්ල පොඩි වෙනස තියෙනවා. තිබුණට සතුට ආහාරයකොටගෙන තමයි ජීවත්වෙන්නේ ඉති එයාලට කවදාගත් වෙනස් ක්‍රමයක් හොයන්ඩ බෑ. එයාටක හොයන්ට තරම් ලොකු මනසක් නැහැ. එයාලට වෙනත් ක්‍රමයක් හොයන්ඩ තරම් මනසක් නෑ. උසස් මනසක් තියෙන අපි වෙනස් ක්‍රමයක් හෙව්වේ නැත්තං වැටෙන්නේ කොතට දෙෙන. වැටෙන්නේ යාලගම හැනට උසස් මනසක්තිබුණට අන්තිමට කරලා තියෙන්නේ ඒකමදේ. අන්න ඒක නිසා අපි බලන්ඩ ඕන ඉට වැඩිය වෙනස් ක්‍රමයක් තියෙන අද මේ ලෝකයේ අපිට හම්බේච්ච දවල් දැනෙන දැනෙන විහට ජවත්වෙන් ඉති ඔහ ඒ තිරිසත්තුඋත් එහෙ. මගේ හිතර ැයිනොේද මයි හරි කියලා මට හිතනොේ දේ තමයි හරි කියලා එම හිතෙන හිතෙන දේවල් වලට අනුකූලව ඔොහේ ජීවත්වෙනක තිරිසං සත්වයගේත් ස්වභාවයා අපි එහෙම ජීවත්තෙන් ඩඕනේ නැෑ ඊට වැඩිය වෙනස් විදිහකට හිතන්්ඩෝනේ මේ ළඟති නක්කෝමට නැතිවෙලායනව තියෙද්දිත් කරද කාරිතත්වයන්නේ නම් වෙනස් විදිහකට හිතන්්ඩෝනය කියලා හොයන කෙනෙකුට වෙනස් ක්‍රම හම්බෙනවා ුදුජාන්හන්සගේ ධර්මයන්න ඒකට සම්මා සම්බුදුපාන් වහන්සේ දේශනා කරපු ධර්මය අන්න ඒ කාරණාව සඳහා වෙනස් ආකාරයක සතුටක් හොයන්නට අවශච කරන වැඩපිළිවෙල නිර්මාණය කරගන්නටයි මේ උතුම් ධර්මය අපිට තියන්නේ. ඉතින් ඒවගේ ක්‍රම හොයනොකොට අපිට පුදුමාකාර සතුටක් දෑන පින්නත්න බැරි වෙලාවක්වත් බුදුරාන් වහන්ේ දේශකරපු දධර්මය නැත්තා. ිටයවගේ ක්‍රමයක් හොයාගන්නඩ හම්බෙ. පැහැදිලිවම මනුස්සෙක් වෙලා ඉන්න කාලෙක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙන කාලෙක කල් අනමිත්‍රයෝ ඉන්න කාලෙක අපිට කියලා දෙවා ඕක විතරක් නෙවේ ඇහැ කලාාේ දිවසරීරය පිනෝ පිනෝ ඉන්න විතරක්නෙවෙයි ඉටවැඩ එහගේ ඉටඩියෝ ලොකු සතුටක් ලබාගන්න ක්‍රමවේද මේ ලෝක තියෙනවා කියලා. ඉතින් ඒගන හිත පොඩ්ඩක් යොමකර බැලුවත්. අපිට මෙවැනි තත්වයන්වලට පත්වෙන්ට පුළුවන් ක්‍රම තියීමකලා තේරෙනවා. එක තේරෙන්ඩ මේ කියන දේවල් එක පාටම පිළිගන්න නැතුව. බලට චුට්ටක් මේ කරදරෙන් අිදිිට පුුවන් ක්‍රමයක් තියනවද නැද්දෙකෙල අපිට ොෝගන්න පුුවන්. පලවෙනි එක මේ සරීරය පිළිබඳවතියන කරදරෙන්. සරීරය අපිට පුදුමාකාර වද වගේයක් දෙනවා. ඒගනය හැමලේම දරිද දරද කියෙන නි පත්ත හරට නිපත්ත හරට මේ දිට ෙන්ඩ ඉරියෝව වෙනස් කරට කියලා ඉලට පිපාසාවයි කියනවා බඩ ගිනී කියනවා සරරකෘතියන් සිද්ධ කරන්න ඕන කියවා සීතලයි කියනවා ූනයි කියනවා නලියනවා නලියන්ඩ කියනවා කසන්ඩ කියන මෙවගේ ගොඩාක් දේවල් කරන්නේ දුක් ඇති කරවනවා ඒවා අපට දැනෙන හින්දා ඇත්තට මේ ශරීරයේ දැනීමෙන් අතමවිදිලලා පොඩ්හරි ඉන්ඩ පුලුවන්න අපිහෙම උත්සාහයක් ගන්නවා නෑනේ තරෙනවා ඇයි ලෑලි පුටුවක ඉඳගන්න නැතුව යම් කිසි විදිහකින් සැපපුටුවක ඉඳගන්න සැපකිීලාල කියෙන් අපියට සැපපුටුවක් කියලා කියන්නේ ගැස්සෙන වාහනය කරනව නං සැපවාහනයක් කියන්නෑ. හැබ ගැසෙන අඩුනං සැපවාහනයක් කියනවා දැනෙනවා අඩු විනං ඉඳගත් හම සැපපුටුවක් කියනවා. හරි ඒවගේ හැම්වලේම මේ ශරීරයේ දැනීම චරිරයට දැනෙන ප්‍රමාණය අඩු ඉනං අපි කන එක සැප තැනක් සැප පුටුවක් සැප ආසනයක් සැප වාහනයක් කියලා දැනෙන්න්නම නැත්තන්ගේෙන ඒක උපරිම සැප තැනක් වෙනවනේද එනම් බලන්ඩ මේ කයේ දැනීම්බලින් අතමිදීමක් තියනෝද කියලා විමසිරිිමත් නුවනකින් බලන්නකොට පුදුම දේවල් තේරෙනවා දැන් මෙහෙම ඉන්නකොට අපි හුස්ම ගන්නවා මෙච්චර වෙලාත් හුස්ම ගත්තා දන්නවාද. ගත්තා කිය දන්නවාද දැනු නැෑ. නේද? එහෙනම් අර් බලට කයේ සිද්ධවෙච්ච සිද්ධිය දැනෙන් නැතුව අපිඉදලතියෙනවා. ඇයිඒ ධර්ම දේශනාව පැත්ත්‍ර හිතයොමු කරන් හිටිය හින්දා. ගීතයක් අහන වෙලාවගත් එහෙමයි. හොඟක් වෙලාවට අවධානය නැත්තන් දැන නෑ. ඒක පැහැදිලි. ඇසි පිය හෙල්නවා කියන එක දැම්බන් කිව් හම තමයි කාලයකට පස්ස දැනුුණේ එනඒ දැනීම හැදෙන්නේ නැහැ දැනීම හැදෙන්නේ නැහැ කිසිම විදයකින් අවධානයතිෙන්ට නැත්තං අවධානය නැත්තන් දැනීම හැදින්න සරීරයේ හැටි අපි ඔක්කොම සරීරයට ඇඳුම් ලාගෙනඉන්නේ මේ ඇඳුම තියනවල ව දම්බම් කිව පස්ථම දැන තන් ඔහය තිබුණ මෙච්චරවෙලා එකන්නේ දැනීම තිබනා දැනනෙන ඇනෙවේ. දැනීම තිබුණනා දැන ඇනවේ දැනීම තිබනේ නෑ ඇති දැනීම තිබනම් දැනෙන් ඕන දැනීම හැදෙන් නෑ. දැනීම කියනක හැදෙන්ට අපේ පින්නත්න්නේ ේදනාව කියනක හැදන්ට එතෙන්ට ඕන වෙනවා පඤ්ඥානය යෙදීම එකන්නේ සිත එතෙන්ට යොම්ෙන් ඕනේ නැතන් දැනෙන්නේෙ නෑ. අපි හිත වෙනදකට මියොමකරන්න හිටිුොත්ක දිගට. මොනෝහරි වෙනත්. සුවදායක සිතුවිල්ලක. එත් දිගට හිත නවත්තගත්තොත් මං අනු මේ පිනන්තයගෙන් කය දැනෙන එක නවත්තගණ්ඩ පුළුවන්ද බයිද. නද මේවා මුතු දේවල් නෙවෙයි බත්කාලා තියෙනවද උගුරට දැනෙන් නැති වෙන්ඩ. කොවු ඇයි ඔය රූපවාහන දිහා බලාගෙන වෙන දෙයක් හින්දා අපි කෑම කලා තින දන්නවො ෑගෑමකි. ැර දෙසය දෙදල්ලද අනිත් බත්ගුලිටික දැනුනෑ. ඇයි හිත හිතති්බේ වෙන පැත්තක හිද. වෙන මේක තවස ගාන සිද්ධ වෙන සිද්ධියයක්ම. හැමවැලම සිද්ධ වෙනය අවන ොම නකට විතර දැන කකුලක් විදම කියල තන්ඩක වෙනනදේක හිතවෝපි ච්චකම අ දිල නෑ යටිකින් එතන රදිෙන. ආය වන දෙක හිතක හම නෑ. හැබැ ආත න තුර මංහිතයින දිිට රිදවා කියලා නෑ. අධන ොෙන්න්නලාට විතරයි රිදීමම දැනෙන්නේ. අනත් වෙලාට රිදීමම දැනෙන්න රිදීම තියෙනවකි ලිතෙෙන්. රිදීමක් නම් තියෙනවන රිදමක්. මේද වෙනමක්කරනෙවෙන්නේ රිදීමක් තියෙනවල එක දැනට පවන දැනට රිදීමක් තියට පුලුවන්. බෑ අන්න එතකොට අපි තේරුම් ගන්නවා. ඉතාමත්ම හොඳින් තේරුම් ගන්නවා. අපේ හිත යෙදුනුත් විතරයි යමක් දැනෙන්නේ. යම් හැයකින් හිත යම් කිසි තැන එක 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 යොමු කරගෙන හිටිය කය දැනීම නැතුව ජීවත්වෙන්ට පුළුවන්කමක් ඇති වෙනවද නැත්ද. නේද එහෙම එකක් තියෙනවා. එහෙනම් අන්න බලන්ට කයිෙන් තියන කරදරෙන් අයින්ගෙන්ට පුළුවන්ක මක් තියවා හිත යො කර ටව ඉ පුරදු කරොත්. අන්න ඒ තමයි අපි භාවනාවක් විදිහට සමත භාවනාවක්ගුරුකරනුවක් ඇැනමකක්ද ඒ කාග්‍ර අරමුණකට හිතයොමු කරනක් එ ඒ කාග්‍ර අරමුණකට හිතවයොමු කර පු හාම එක අරමුණකට හිතයොමු කර පුහාම මොකද වෙන්නේ කය දැනෙන්නේ නැතුව යන තත්වක ගණන්න පුළුවන්. එන්න එහෙම මේ ඉපදිච්ච මනුස්ස බවයේ කය නොදැනීම නිසාවයෙන් ලබන්නා වූ විවේකය ලබන්ඩ පුුවන්. එක්කම අවස්ථාවන්න අවස්ථාව. එතකම් අපිට විවේකයක් නෑ කයත් එක්ක තියෙනවා වැඩ. හරිද කයත් එක්ක මේ ශරීරයක්ත් එක්ක වැඩ තියෙනවා අන්න ඒ වැඩ නවත් අන්ඩ නංකයෙහි දැනීම ඉංකරගණඩු න එකකර කියවා පස්සම් භයංකාය සංකාරංකයා. හරිද එඉහෙම එකක් ධර්මේ තියෙනවා එනම්කවුරහ තේරුම් ගන්නවා හා මේ ප්‍රශ්න තියන තැන්තැන් වල හිත දුවන එකන. ශක්තිමත්තුුණොත් හොඳට ක්තිමත්තු වනොත් එක අරමුණකමක නවත්ත ගණ්ඩ මට පුලුවන්කම තියෙනවා මේ අධදැකීම ලබන්ඩ ඉතින් මේවා කියනකොට අපිට මේ අධ්‍යකීම ලබල බලන්ඩෝනය කියලා අදහසක් තියන්ටඕන කැමතිනත්ද පොඩ්ඩක් විවේකයෙන් ඉන්ඩ නේද විවේකෙන් ඉන්ට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ශාස්ත්‍රෘවලයන් වහන්සේ විවේකීව සිටියදී ස්්‍රාවකයා විවේකීව නොසිටින්නේ නම් ධර්මය දායාද කරගෙන නෑ කියලා. හරිද එතකොට මොකත් වියකය හොඟක්යිකන වවකි කියෙනෙ වැඩක් නැතුව ඉන්න එක කියලා. වැඩක් නැතුව ඔන්නොහ ඉන්න ඕන වැඩ අඩුවෙන් ඉන්ඩෝනෑ වැඩ කරන්න ඇතුව ඉන්න එක වේකය කියලා. මංහිතන්නේ මේ මැදිරියට ආපු මේ පින්න්නම් තෑකෙන් ඇහුවෝත්. දහවල් එනකොටට මේ උදේඉදන් තනකොල කාපු හරකෙක් හරි එල දෙනක් හරි බිම වැතිරිලා අර කාපු වමාර වමාරහ හප විවේකීව හිටිය දැක් අද. වැඩ නැතුව නේද. එතකොට තිරිසංගත සතුත් කාලා ඇවිදලා අන්න තැත්තකටලා නිදාගෙන විවේකීව ඉන්න. එතකොට ඒ විවේකයද අපිත් ගන්නවා කියන කියන්න එෙන. වැඩ නැතුව ඉන්නවා කියෙන එක නේද? එඟගේ සත්තුත් විවයකෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ හෙමි එකක් දෙතකට විවේකීව වාසය කරන්නේ නැත්තං ධර්මයදායාද කරගෙන නෑකෙර දේශන විත අර සත්තු ධර්මය දායාද කර දෙෙන. නේද ඔොතන ලොකූ වෙනසක් තියෙනවා. හරිද ආර්ය විනෙහි විවේකය කියර කියන්නේ මේ කාය සංකාර සංසින්ඳවාගෙන කයේහි කිසිම කරදරයක් නැතුව වාසයකර අවස්ථාවක් විතරක් නෙවෙයි. හිතත් පිවේකීවතිය නවස්තාවක් වඩෝනැ. අපි සාමාන්‍ය ජීවිතය කයට හරි වෙහෙස ඉරියව්වල එක එකේකව හිටියන මේ කාය ඇත්තන විාබර වෙනවා. කය විඩාබර වන හම අන්නඒ අයේ විඩාව නැති කරගන්ඩ අපි එක ඉරියව්ගගේන්න ඒ රිය් හැබයි පහස ඉරිය්ක් ෙන්ඩුවන තනුකුල ඉන්නවකල කියන්නේෙ එක ඉරියව්වක් අයට හොඳට වෙහෙේ වෙච්චලාව තනිකුලේ හිටියොත් හෙස නි වෙනවද. නෑ එක ඉරියව්වක ඉඩදුුත් සහ කරනවා. අන්න එතනති අපි වටහා ගන්නවා. බොහෝ ඉරි අව්වල තියෙනය එක ඉරි අව්වක තිබ්බහම කායික විඩාව සංසිය දෙනවා කියලා. හරි? අන්න ඒ වගේමයි හිතත් අපි දන්න දවසේදල අපිට හිතට කිසිීම විියකයක් නෑ. මොකද මිවියේකයක් නැත්තේ. ඒයාගේ වැඩේ මොනවද කරන්නේකායනම් දුවනවා පනිනවා ඇවිදිනවා හිතම කොත කරන්නේ හිතනවා නේද? ඒඒක එක එකඒක ජාතිය අරමුණු එකක වහිතනකොට සමහරය වහින්දාරී දුක් ෙනන සමහරය ව හිද තරහායන සහරය වහින්දගේ රිසිාවයනවා සමහරය වහිදකළෝදේනවා සමහරය වහින්ද ගිජුකං මසුරුකං කෑදරකං එක වෙනවා අපිට. එතකට විවේකයක් නෑ. ඒ අකුසලය නිසා කිසිම විවේකයක් හිතර නෑ එන් එ අකුසල හැඟීම් ලෝබ දේශ මෝහ හේතුවෙලා ඇති වන හැම්ම හැඟීමක් හින්දම. විේකයක් නෙවෙයි පීඩාවක් මයි තියෙන් විවේකයක් නෙවෙයි පීඩාවක් මයි තියන්නේ එන්ටෙන්ට පීඩනයක් එනවා හරියට මහන්සිවෙ ඉන්නගෙනකුට තනිකකුලේ ඉඩ කිබවගේ හරිද ගොඩ මහන්සවෙල ඉන්නෙනකුට තනිකුලෙන් ඉඩිකුත්හම එක ඉරව්වක වියකයක් නෑන අන්නේ වගේ එනම් හිතට විවේකයක් තියන්නේ හිතට සැබෑවටම සුවදායක සිතුවිඩි වින් මෛත්‍රය කියන්න එහෙ එක. එතකොට අර පීඩාකාරී දිවල්ලොලින් අයිංගලා අපිට නොයෙකු තාකාරය සුවදායක ලෝබ දේශමහ අඩුවෙන මුණවාහරි සිතුවිල්ලක් තියෙනනම් ඒ සිතිවෙලි වලින් අපිට ලැබෙන්නේ සොයා. එතු මෛත්‍රය කියන්නේ එක මරණය ගන්න තියෙන සිහ කියන්නන්නේ හ එකක් අසුභය කියන්නන්නේහ එකක් ධාතු මනසිකාරය කියන්නේ හ එකක් එවැනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ලෝභ දේශමෝහ අඩුවෙන සිතුවිලි කුසල් අන්න ඒ කුසලයක හිත නවත්තගත්තොත් අන්න එතනදී එයායටවිවේගයක් තිය. එක කුසල හැඟීමක සිත පුහුණු කරැව්වොත් ඉන්ඩ. හරිද මොක කරි කුසල හැඟීමක මෛත්‍රයක ගන්න කුසලයක් කැ වෙනම මෛත්‍රී සිතුවිල්ලේම හිත නවත්වාගණ්ඩ පුළුවන්නම්. කිසිීම කාරණාවක් නෑ මෛත්‍රී සිතුවිල්ලේම හිත නැවතිලාමගේ. බොහේරත් යන්නේ නෑ ආහෙනං හිත සුවදායක තැනකවිිරේකී වෙන්නවා. හරිද ඇයි බොහෝ කාමවස්තුූන් හොයාගෙන ග හිත දැන් හොයන්න ඒ වෙලාවට හොයන්න යි අරක හිත නැවතිලානතින් තරහා එන්නේෙ නෑ. කම්මැලිකං නෑ නොසන්සුන්කං නෑ පසු තැවිලි නෑ. හරිද? සැකයක් නෑ මේකින් හිත සනසවන්ට බෑ කියල සැකයක් නෑ ඒ නිසාවේ මොකද වෙන්නේ ඉතාම සුවසේන්ට පුලන් තත්ත්වක පත්වේ නවා. හරිද එනම් කුසල හැඟීමක හිත නවතාලන්නට ඕනෑ. එම නවත්ත පුහම හිත ඒ කුසල හැඟීමම නැවත අරමුණු කරන තත්ත්වකට ගත්හාව කය අරමුණු කරන්නේ නෑ අන්න කායික විවේකය මානසික විවේකය කියලා දෙක්ක ම හම්බෙන. මේවා කිව්වහම ඇත්තට ම අත්‍යේන් දිින් ටඕන මේ ජීවිතයේ මොකොද ඔය කියන අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ට දම්ම සුක විහරණය කියලා. මේ ජීවිතයේ විදිය හැකි සැප විහරණයක් තියෙන සැපවාසය කිරිමක් තියෙනවනං ඒක ඔන්න ඔය කියන ක්‍රමේට සැපක් ලැබිම විතරයි කියලා. ලෝක ඉන්න මිනිස්සු. වැටිපුරම හොයාගෙන යන්නේ ඔය රාගාදී කෙරෙස් ධර්මවලින් ලබන සැපය. ලෝකේ ඉන්න මිනිස්සු වැඩියෙන්ම වලක්වා ගණ්ඩ හදන්නේ අනුන් එක්ක තරහ ගිහාම ඇතිවන්න දුක නැතිකිර ගැනීමෙන් ලබන සතුට හරි ඒසතුතම ගණ්හදන්න ඇ දුකතමයි වක්වා ගණඩහදන්න බල නැද්ද කියලා කවරට බැඩ මොද කරන්න. කවුහරි අපිට බැන්නවොත් අපට දුකයි බැන්න ගමන් හරියට බබල පොල ගහනවා වගේ එතකොටම අනි පැතරෙනවා වගේ කවුර කෙනෙක් අපට මො හරි පෝඩ්ටි වචනයක් කිවගමන් අනි පැත්තර කියනකං සහනයක් ව නොව. නේද ගැහුවත් ගහණ්ඩ හදන්න ඇයි පලිග්ඩ හදන්නේ ඇයි සතුටුවෙන්ඩ. එකක ඒකව කරලා තමන්ගේ හිතට එන්න දුක් නැති කරගන්නවා කියේලාංකිලමකද කර මි නිස්සු. අපිට ේරු ේන මොකද කරන්න ල අපි ඔහේ ජීවත්ව නවා දෙන්නේෙක් සතුටෙන් ඉන්නවා දකින මටකට තරහයි. හහි කියලා ගැන්නේ නවා දුකෙන් දැන්න්නේ නැද ට ද මංමොකද කරන්න එක්කෙනෙකට කේලමක් කිය දෙන්න විදවුණා මිදවට පස්ස මොක ත්තේ හරි සතුට සතුට් පාවිච්චි කරන ක්‍රම පහත් ක්‍රාමීය පුහුදුන් ඉතාම දුක්කිත ක්‍රමවේදයන් තමයි ඒවා. හරි ඒ ඉතාම ලාමක ලාමක ක්‍රමවේදයන් සතු ටෙන්ට පවිච්චි කර පවසිදධරනය කරන්න ඉති ඒක නිසා දෙන්නේෙක් ඒ විදිහට බිඳවලා සතුට වෙන ඔය ඔන්න වගේ සතුට වෙන ලෝකේ මේ සතුටවීම සම්පූර්ණයෙන් අතහැල්ල දාලා මොකද කරන්නේ යම් කිසි කෙනෙක් ඊට වෙනස් සතුටක් හොයාගන්න අපි මේ සඳහන් කරා වගේ සතුටක් හොයාගන්න අපේ පින්නත්න්නේ අන්න ඒ සතුට රාගාදී කෙ ලෙස්ධර්මවලින් අන්න අයට ඔය වගේ හරහ ආදිය නවත්තලා ඇතිකරගන්න සතුටු වැරදි කරල සතුට හැන්. හෝරකං කරන්්ඩුවන දේවල් දැක් අලා ලොකු ලෝබයක් ඇතිේලා හෝරකම කරගන්නකන් දුගෙන්න්නේ. මිනි සුරකංකරගත් ප සත්තෙන්න්න මට ේද ලබුණනාකෙ හැේ පස්ස ොඩාක් ලොක දුක්නෙනවා හැබැ ඒලාට දරාගණ්ඩ බෑ අරදුග. එකහිද වවස්තුූන් හොරකන් කරනවා කාමේවර්දව හැසිරීමට පරිසේ හදැකොට එක නොකරයින්න බරිතරට ලොක වූ ගින්නක් පස් වන ඇතුළේ. එති ඇතුරු මොකදවෙන්නේ ඇදිලා ගැනවා. රද කරනවා සතු වෙන්ඩ කියලාර ගිනනි වඩ කියලා පසුව ඊට වැඩිය ලොක ගිනි පත් වෙනවා ඉතින් ඒවා දන්නේ නැති අය ඒවාටම ඇලි ඇලි ඇලියලි ඇලිියලියන වැරද්ද පැත්තට යන ති කරන්න දෙන්න ය දන්නේ බේරඩ පුළුවන් කියලා දන්න හිත බේරඩ පුළුවන් කියලා දන්න ඒ හිදාන ඒකුත් වැරදිවලට ඇබ්බැහි වෙනවා සතුට හොයන්ට එකක ක්‍රමෝලට ඇබ්බැ වෙනවා හරිඒක ක්‍රමෝලට ඇබැව වෙන ඉති එබැහින් ගැලුවෙන්ට බැයිට පස හරි ගැටනුවක්. දන්නවා නේද හර වන්දුුරාට වෙන දේ ගැන දේශනාව තියනදී. අර තැමිලි කෝම්බ තුළට අත දාලා ඇතුළි තියන්ද කලගන්නවා. අතදාණ්ඩ පුළුවන් ගන්ඩ බෑදැ ඇයි ගණඩ බරි අර ඇත්තුන තිේන්දේ අත හරින්ඩියයා ලැස්තිනෑ. හරි අත හැරිියෝ තාපවත ගණඩ පුළුව. හැබැ යාධරන්න නෑක අෙවතමයි පෙච්චිවිති. හරිද. අපේ ජීවිතය යන්න එහෙමයිි ගොඩා දෙේල් අල්ලගෙන අල්ලගෙන අ ැබි කොම්පෙත් එක් දුකෙන් ඉන්නවා අර වඳතුර අමකද මේ අතහරෙන්ට බැරිහිද අත හැරියොත් ගණ්ඩපුුවන් අහරට හිත දෙන්න එහ අ තැබි කොම්බෙත් එක්න්න ඒ වගේ තමයි අපේ ජීවිතය පෙන්නත්න්නේ අතහරෙන්ට බැරිහින්දා හිරවෙලා ඉන්න එහෙම හිරවෙලාඉන්ට හේතුව අර දේමයි සතුට ලැබෙන්න්නේ කෙලා අපි දැන් හින්දා තැනක සතුටක් තියනව කියලා දැනවනම් අපේ හිත ඔයල්ලං ඉන්න දෙවල්ලොලින් අතැහැරෙනවා. ලෝකයේ මිනිස්සු දන්නේ රාගාධියෙන් ලබන සතුට තමයි ඉහළම සතුට කියලා ඒවගේ දස දහස්කුණයක් වැඩි සතුටක් තමයි. ඔය කියන විවේකය නිසා ඇතිවන සතුට විවේකය නිසා ඇතිවෙන ප්‍රීතිය. යම් කිසි කුසල අරමුණක හිත නවත්තගෙන කය දැනෙන් නැති සිත එක අරමුණක නැමතිලා වෙනත් බාහිර කරදර නැති අවස්ථාවකට හිත හදාගත්තොත් අන්න එතන දී ඇතිවන ප්‍රීතිය සැපය ලෝකේ තියන අනිත් හැම්මදටම වැඩිය ප්‍රධානයි මේ පනිවිඩිය කොහොමද අපේ හිතට දෙන්නේ මේ පණවිඩය කොහොමද අපේ හිතට දෙන්නේ කියලා අපි බලාගන්නට ඕනෑ හරිද මොනවහරි පලතුරකු අපි කාල නැත්තා ඒ පළතුර දකිද්දී කවදාකත් කාලා නැත්ත රස පලතුරක් කියැඩු ඒ පළතුර දකිද්‍ය අපිට කිසිම ූමනාවක් ඇතිවනෝදී පළතුර කාලා රසය විින්දඕන කියෙලා නෑ. එක සැරයක් හරි කාලාඒ රසේ විදල තියෙනව නම් මොකද වන්න එක සරයක් හරි කාලායේ රසේ විදල තියෙනවනම් අන්න අපිට දෙවනි සරේ පළතුර දකිදදින අදත් ෝකොම කණ්ඩෝන කියලා එක නැපේ හිත දන්නවා අපේ හිතට එහෙම සතුටක් ලබන්්ඩේ පලතුරෙන් සතුටක් ලබන්ඩන එකසරයක් කරි කණ්ඩි දෙනු කවුර කියඩුවන එක පළතුරක් කාල බලන්ට කියලා කාපයක්නෙ කිවෙනැත් අපි දැන්න අපි කන්නන්නේ බයයිකන්්ඩ වහත කවද්දන්න අන්නේ වගේ හිතට සතුටක් ලැබිට දෙත්තමයියේ දිමට දෑනයේ පළතුර රසේ හිද හිත සැසෙනවා. හරි එදි ඊට පස්සේ අපි එක හොයෙනවා එහනම් හිත එවැනි සතුටක් හොයන්ටනං ඒ පළතුර කාලා තියෙන් දෝන නද කවුරයි කියලා. අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලයක හිත රඳවාගන්ඩ පුරදුකරොත් කයත් සිතත් වේකී තියලා ලොකු සතුරක් ඉදිට පුරන් කියලා. නුවතියන මිනිස්සුමි නිෂ්පල ලෝකෙදදියා දැකලා. අර වගේ සතුරක් ඉදිට පුක් කාපපුනැති පලතුරක් කණ්ඩ දෙඩුවනකිවනිම ඒවගේ උත්සාහයක් අරගෙන. ඒ සැරයක් සතියක් එක හමාරක් දෙකක් මාසයක් උත්සා කරලා කුසල අරමුණක කොහෝ මහරිහිත නංවල සමාධිය උපද්ධවාගෙන තමන්ගේ ඒ සමාධිය තුළින් විඳින සතුට හිතට දෙනවා එක සැරයක්. එක සැරයක් ඒ සතුට ලබා දු නොත් පින්නත්න ඒ සතුටේ තියෙන මහගගත භාවය හිතර දනවා. ඒ එක එකක දවල්ොලින් සතුටු වෙච්ච් කෙනාට ඒවගේ දස දහස් කුණයක් විසාාල මේ අපූරු සතුට බාහිර ලෝකයේ මිනිස්සු නිසාවෙන් නෙවෙයි බාහිර ලෝකයේ දේවල් හින්ද සතුටුෙන්ඩ උත්සහ කරන අය. ඒ දේවල් හින්දම දුක්කිින්දිි නොද නැද. චොට්හක් බලන්ඩ හිතලා. දරුවන්ගේ සතුටුවෙන්ඩ පුළුවන් කියලා දරු හදන දෙවපියන්ගේ මිකැ පාකිනක නෙේ. ඒකින් විතරක් සතුටුවෙන්ට පුළුවන් කියල දරුව හදන දෙමපයන්ගේින් මංහනෝ දරුවෝ නිසා වැඩිපුර ඇතිවෙලා තියෙන්නේ සතුට දුක්ද ඇත්තම කිවොත්මකක්ද නේද වැඩියෙන් තියෙන්නෙම කක්ද දුක් හැබැයි ඒ දරුව අතහැල දාඩිකෝ ලැස්සද හිත ඇයිඒ අ තැන්තැන්ගලින් තැන්තැන් වලින් ලබන සතුනට තියෙන වහල් වීම නිසා ඒක විතරයි තියෙන කියලා දන්න හින්ද. අපිට ලැබිල තියෙන සතුට තමයි අප හිත ඇල්ිල තියන්නේ. ඒක නිසා ඒ මත්තයම ඉන්නවා. අපි දරුවන්ට කියනවා පරිසමින් ඉන්ට කියලා අපි ගෙනයි ආදරයට කියන්න කියලා කාට තිනාදරයට දරුවන්ට තියෙනදරටද අපිට තිනාදරයටද අපිට තියෙනදරයට ඇයියේ ඒයාට පරිසමට කියන්නේ ඇයි. එඇල්ලට වෙනසක් වුණොත් කරදරයක්ුණ මගේ හි හරිදෙන මගේ හිත රිදෙන හින්දයි මඟහමකයන් ඒකනවත්ත ගන්න. හරි ජීවියා හරියට දකිනකොට මේ දේවල් ගොඩාක් දෙවල් තේරෙනවා පිනත්ද. තේරුණාට පස්සේ අම් ප්‍රමාණිකට මේක තේරෙන කෙනෙක් විිෙන විසඳමක් හොයිනවා. අන්න ඒ විසඳම තමයි මේ කියන මේ තත්ත්වය. අර වගේ නිශ්චල තැනකට සුවදා තැනකට සමාහිත තැනට හිත පත්කර ගත්තොත්. ඒක නිසා විශල සතුරක්කපතින එක සැරයක් උත්සා කරලා ඒ තත්ය උදාකර ගණ්ඩෝනේ. හරිද එ සැරයක් කොහොම හරි. අකණ්ඩව පුහුණු කරලා එක සැරයක් කොහොම හරි අකණ්ඩව පුහුණු කරලා දිනගන්නාාවක් සතියක් හෝ මේ කියන තැනට ගිහිල්ල බලන්ඩෝනෑ. කියන දේ කාල බලන්්ඩෝනෑ එක නහවල් පලතුර කාල බලන්්ඩුවනු වගේ මේ කියන සතුට උපද්දවල බලන්්ඩෝ නෑ. කිය මේක උපද්ධවල ඒ අදදැකීම ලබල බලාගණ්ඩුවන. හරි එතකොට අපිට වැටහෙනවා හොඳටම එතකොට අපට තේරෙනවා වැටහෙනවා අපි නත් මේ මේ හිතට ඒ සතුට ලබා දුන්නොත් ඒ කොච්චර ලොකුසුව යද කියලා. හරි? ඒ අධදැකීම ලැබවට පස්සේ අලු දොරක් විවර වනාා වගේ මට අලු ක්‍රමයක් හම්බුුණ සතුට වෙන්ඩ. ඒ සතුට පැහැදිලිව මනනිද දේවල්ලට වැඩිය ඉහලායි. ඒනං අපේ ඒම හිත දිහා බල්ල මනකයන්ඩ එදායිම් පස්සේ මේ හිත ඉල්ලන්නේ ඒ සතුට නෙවියද. නේද එදායිම් පස්සේ හිත ඒ සතුට නිබඳ විල්ලන ඒ සතුට පිළොඳ මතකය තියෙනවා මගේ හිත කියනට පස්සේ. අතින්ටමන්ට ඒ සතුටම විඳින්ට ඒ සතුටම විඳින්්ඩ සතුටම විදිට කෙරක් හරිද බලන්ට එක පරිවර්තනයක් ඒක කරගත්තට පස්සේ ලෞකික දේවල්වලින් ලැබිනර ඕලාරික සතුට අනිත් අය ඕන ඒ සතුට විඳින්ට ලෞකිික දෙවල්වලින් සතතුට විඳින්ද ජීවී වස්තු සහ ජී වස්සූ ඕන අපිට ඒවත් මං කැමති විදිහට වනේ ඒකන් එක හරි අමාරුවෙන් විඳ සතුට අන්න ඒෙන් අයින් වෙලා මටම ආවේනිිකව කාගෙවත් මත රදාාපවතින්නේ නැති සතුටක් ඇතුළෙන් උපදින සතුටක් ගදට පුරන් දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන වතුරු වගේ මේ සතුට ගලාගෙන 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 නවා හරි හරිකං නිකං ඉන්නකොට දැනෙන්නේ මව පැළිලායයි වගේ පැල්ලයි වගේ සතුටක් හරිද. ඒක කියන්ඩත් කියනකොටත් ඒ සැනසීම ඇතිවෙනවා. ඒ සතුට ගැන කියනකොටත් තේරෙනවා පැලිලයයි වගේ සතුටක්. ඇතුලාන්ත සතුටක් බාහිර කිසි දෙයක් හින්දා දුකට පත්වේ නෑ අනුන්ට හෝරකං කරන්න බෑ. අපි අම්ම හින්දනම් තාත්ත හින් දනම් ආදරය කරනගෙනෙක් හිදනම් දරුවෙ හිදනම් වෙනත් දෙයක් හින්දනම් සතුටක් ලැබේ. යා වෙලාකට හරි ආඩම්බර වෙනවා නේද අප අපිට එතකොට හිඟාකකා යන්ඩ වෙනවා. අනේ මට රිදන් දෙපා නේ මට ඔහොම කතා කරන්න දෙපා අනේ මට කරුණාවෙන් ඉන්ඩ හෝදින් ඉන්ඩ කලින් හිටිය වගේ ඉන්ඩ කිය කිය යාචක එෙක් වගේ ආයාචනාකර කර යන්ඩ වෙනවා. ඒමකද වෙන කෙනෙක් මත රඳාපාතින සතුටක් වින්ද හින්දා. ජීවිතේ වෙන මත රඳාපාත්ත කණ් ඕන ෑ. තමන්ගේ අතුලාන්තයෙන් ලොකු සතුරක්ක උපදවා ගණන්නඩ පුුවන් ක්‍රමති එද්දී. වෙනත් කොහෙවත් යන දේවල් ඒක පැටලි පැටලි සතුට හොයන්ඩ ගිහිල්ලා ලොකූ කරදර කාරය තත්වයන්නොට පත්වෙනෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ දේවල් විශ්වාස කරන්්ඩ නෑ බුදුපාණන් වහන්සේ දේශනා කරේ තමන්ගේ තුළින් අත්්‍යදිට කියලා. එක සතියක් දෙකක් කාලයක් අරගෙන එක භාවනා අරමුණක් ඉගෙනගෙන එකදිගට ඒක වර්ධනය කරලා පුංචිහරි සමාධයක් එකසරයක්කාරි අත්වන්දො තේරේවි ලොවෙහි විදිය යුතු දේවල් තියෙනවනේද මට ඒවා ගෝචර වනේ නෑනේද සම්මා සම්බුදුරජාන් වහන්ේගේ ධර්මය මට මේ දේවල් ගෝචර කරලා දෙනවනේද ඒ වටිනාකම දැනේවි බුදුජාන් වහන්ේ දශනාර ධර්මය කොච්චටරටිාාවද කියයා. එක අත්හදා බලන්ට කියලා අපි මේ මතක් කරන්නේ. නිකාන් ඉන්ඩනෙවෙයි දෙ හලා කුමන හෝ ආකාරයක ගුරුවැසුරක් ලබාගෙන චිත්ත ඒකාග්‍රතාවයක් අත්්‍යදින්ඩ ඒ අත්්‍යදීම තුළින් ලබන්නාව සතුට විඳින්ඩ විදල බලන්ඩ තමන්ට ලෝකේස්ුවස ජීවත්ෙන්ට පුළන්ගෙනා ඒට වියදන් යන්නේ නෑ අනිත් හැම සතුටක්ම විඳින්ඩ ආයාජනා කරන්්ඕන වියදන් කරන්්ඩෝන. පොර අල් අන්ඩත් ඕන මේහෙම නෑ ඊට වඩා වැඩි දෙයක් ඉතාම නිදහසේ ලබාගන්ඩ ඉතින් ඒ කන්ද හැමෝම කල්පනාවට ගණ්ඩෝනෑ අපිට ලැබිල තින උතුම් ධර්මය අප ජීවිතයට එකතු කරගන්නඩ අපි සුදාන නැද්ද මං මේ වෙනකොට මේ ධර්මය තුළ තියෙන දේවල් එකතුකරගෙන තියවා දෙයම් ප්‍රමාණයට හරි. ලෞකික ජීවිතයට කිසිීම හානියක්වෙන්න නෑ සෝවාන් පලස්ත පුද්ගලයක් බවට පත් වනත් කෙනකොට විාජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අපි කතාකර අන්තන්ම මේ පුංචි පුංචි සමාධයක් ගැන විතර. කට පොඩි සාධියකින් පවාම මෙච්චර සුවයක් ලැබෙනවන සෝවාන් පස්ථභාවයකට පත්නුත් කොච්චර සොුවයක්තියේද. ඒ නිසා අපිතාම දැඩී තතිරණ ගණ්ඩෝනෑ මගේ ජීවිතය සුව පත්කරගණඩ නං බුදුපියන් වහන්සේ දේශනා කරපු ආකාරයට කායානු පස්සීව, වේදනානු පස්සීව, චිත්තානු පසීව, දම්මානු පස්සීව හෝ වෙනත් කුමනොහෝ කමටහනා කේ ජීවිතයට එකතු කරගෙන අපි කොයි විදිහකින් හරි. මේ ජීවිතයේ මේ විවේකය නිසා ලබන්නාව සුවය ලබන්නට විවේකය නිසා ලබන්න ාව සුවේ ලබන්නට අවශ්‍ය කරන වැඩ පිළිවෙල උපයාසපයාගන්නවා කියලා දැඩී අධදිෂ්ඨානයක් ඇතිකර ගණ්ඩෝනේ. මේ පිළිබඳ හොයල බලණ්ඩඕෝනේ මේ පිළිබඳව අත්දැකීමම් ලබන්්ඩෝනේ මේ ස්වදායක තත්ත්වය අන් අයමත රදා නොපවතින උසස් සතුටක්නෙදින්නට හැකියාව ලබා ගණ්ඩෝනේ. ජීවිතර ලොකු වටිනාකමක් ලබාදන්න ළුවන්කමක්තිේ නො එවැනි උත්තරි මනුසධර්මයකර තමන්ගේ හිත යොමු කරණ්ඩ පුළුවන්කම තියෙනවා නගේ සඳදාහ හම දෙනාටම ශක්තිය දහිරය වීර්යේ අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඇැම දෙනාටම සම්මා සමදු සන්නයි. ආකා සට්ටාජබු මට්ටා දේවානාගා මහිද්දිිකා උ්ඥන්තන් අනුමෝදිදවා චිරංග්‍රක්කංතු සාාසනං. සිරරක්කංතු දේශන සිිරංරක්කං තුමං පරංති හොඳයි පෙන්න්නත්න අද මේ ධර්ම දේශනාවේ දායකත්ව වවැසයෙන් සඳහන් කළ තියෙන්නේ. කටාන අන්දරගහ පාර කේතුමති නිවසේ පදිචි පරලො සපත් මනුවේල් ප්‍රනාාන්දු මතාගේ භාරාවන විනී ප්‍රනාන්දු මහත්මිය ශ්‍රියාකාන් තිසාහ සීතා විරාණී දියනියන් සහ මහින්ද ප්‍රනාාන්දු පුතනුවන් ඇතුළු පවුලේ හිතමිත්‍රාදීන් විසින් කියලා ප්‍රාන්දු හත්මය ්‍රයාාකාන්ති සීත රාණ දියනියන් ස මහින්ද ප්‍රාන්දු කතර ව ඇැතු පවුලේ හිතමිත්‍රාීන් කෙයි සහ කරතියන දස් දොහය අගෝස්තුමස සි දෙදවැනිදින පල්ලෝ සපත්වන්නට ඒදන මනුවල් ප්‍රාන්දු පාසකම හතාට නිවන්න අවබෝධවීම පිණිස. මේ ධර්මදානය හේතුවේවා කියෙන මූලික අරමුණත් ඒවගේම ලක්වා සිලෝවාසි සැම දෙෙනට තුම් ධර්මය අවබෝධ වේවා කියෙන ආර්තය යුක්තව තමයි අදවසේ මේ ධර්ම දේශන විදායකත්වයරග කටුතු කරන්නේ. ඉති විසේසයෙන් අපි මේ ජනත වනාාව සියල වූම පුුණණ ශක්තින්. මනුවල් ප්‍රනාාන්දූ පාසක මහතාගේ ප්‍රාණකාරයට අනු මෝදන් වේවා පුංචි හ දුක්කර්දරයක් ඇත්තනක වාසය කරන්න රගේසිර දුක්කදරදුරු වේවා සුගතියෙන් සුගතියට පත්වේවා වසානයේ නි සැසෙන්නට හතුේවා නමින් මේ පරලෝග ස් සිලූම ාතිමත්‍රාදීන්ටද මේ පින්නට මොදන්නන්නේේවා එයත් තැන්ටද උතුම් නිර්වාාණවබෝධය පිණිස මේ පින් හේතුවේවා කර පාථනා කරමු ඒවගේම සුජිවත්වවාසය කරන එම මව ඒවගේම සයාාකාන්ති සීතා විරාණ දියනියන් මහින්ද ප්‍රාන්ධ පුදනුවන් ඇතුු පවලේ හිතමිත්‍රාදීන් සුජිවත්වාසයකන හැමදිනටම දුක් රෝගීච ජීන ලබේවා කිය සීරුටයුතු සාර්ථක වේවා ධ්‍යපන කටයුතුවා දී සීරු කටයුතු සාර්ථක වේවා ඒවගේ කායික මානසික සුවතාව ඇති වා ලැීතියෙන දුක්කාරදර දුරුව ේවා ලැබෙන්නට තිෙන දුක්කරදර දුරුුවේවා ලබා දුන්නාව කල්්‍යාන මිත්‍රදාානය හේතුකොටගෙන සසර වසන තාකල් කල්්‍යයාාන මිත්‍රරාශත්‍රේම ලැබේවා කිසිදු පාප මිත්‍ර ඇසුරකට පත්නො ේවා සාේදිය ුතුම් නිවනිින් සැසෙන්නට මේ සියලූම පුුණ ශක්තින් හේතුවක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්වා සම්බුදු සරණයි.